ආයුබෝවන් කියලා සිල් දෙනාම් පිළිගන්නවා. අද කොටස ලබල වේදී මාලාවේ තවත් වීඩියෝක් සමග තමයි ඔබ සිල් දෙනාම් එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දිනේ අඟහරුවාද දිනේ අදත් අපි එකතු වෙනවා කොටස වෙනකල විශ්ලේෂණය දැනගන්න. පටන් ගමු ආර්ථිකයෙන්. ආර්ථිකය මේ දවස්වල කතා වෙන්නේ මොකද්ද ගොඩක්? එහෙම නැත්නම් බහුතරය කතා වෙන්නේ මොකද්ද? බැංකු වල ප්‍රශ්නයක් තියෙනවා නේද? බැංකු වලින් මුදල් ගන්න අපි. ඒ වගේම ඩොලර් සංචිත ගන්න, ඩොලර් ළඟ තියාගන්න, රත්තරන් ගන්න. දැන් මොකද වෙන්නේ? බැංකු වලින් මුදල් එළියට ඇදෙන. එහෙම නැත්නම් මේ තැන්පතු තවදුරටත් වෙනත් ආයෝජන අවස්ථා වලට යොමු වීම. එහෙම නැත්නම් සමාජයේ සර්කියුලේට් වීම. සමාජයේ සංසරණය මුදල් තවදුරටත් සීඝ්‍ර වෙලා තිනවා, තීව්‍ර වෙලා තිනවා. හැබැයි ඇත්තටම ඒ දේ සුභවාදී දෙයක් කියලා නම් කියන්න බැහැ. යම්කිසි මෙතන සමාජය හටගෙන තියෙන යම්කිසි බියක් නිසා තමයි මේ සිදුවීම සිදුවෙන්නේ. ඉතින් මේ දේ අපි දැක්ක ඇත්තටම ගිය අවුරුද්දේ ජූනි මාසේ. අපි වීඩියෝ එකක් කරා මේ ගැන නව බැංකු ප්‍රතිපත්ති, නව මහා බැංකු ප්‍රතිපත්ති ඇත්තටම කොහොමද මොන ආකාරයෙන්ද තුන්කල් මේ බැංකු වලට බලපාන්නේ කියන කාරණය ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. මේ වීඩියෝ එක බලුවා නම් කවුරු හරි ඒ පැහැදිලි කරපු දේවල් මතක ඇති. එදා දැක්ක අපි අද වෙන්න පුළුවන් දේ කෙටි කාලිනව, මධ්‍ය කාලිනව, දිගු කාලිනව අපි ඒකේ තුන්කල් බෙදලා පෙන්නුවා. කොහොමද ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්, මොන වගේ සම්භාවිතාවන්ද වැඩි වශයෙන් සිදු වෙන්න පුළුවන් කියලා. ඉතින් එහි අපි දකපු කෙටි කාලින හා මධ්‍ය කාලින ප්‍රතිඵල දැන් අපිට අත්දින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දිගු කාලින ප්‍රතිඵල ඉදිරියට අත්දින්න ලැබෙයි. ඉතින් ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි මේ රුපියලේ ආව ප්‍රමාණය වීම, රුපියල ආව ප්‍රමාණය වීමට නියමිතයි කියන කාරණය. එහෙම නැත්නම් ආව ප්‍රමාණය වෙනවා කියන කාරණය බොහෝ දෙනෙකුට අවබෝධ වෙලා තියෙන කාරණයක් බව දැන් පෙනෙනවා සමාජයේ මූල්‍යමය වස්තුන් හැසිරෙන ආකාරයට. ඉතින් නැත්තරම සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ආකාරයෙන් අධික ඝනත්වයකින් මුදල් සංසරණය ඉහළ ගමද්දී සතියෙන් සතිය අපිට ඒ වගේ දෙයක් ඇත්තරම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අනික් කාරණේ ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව, ආයෝජනයක් නැතුව ණය ලබා ගැනීම. මෙතනින් වෙන්නේ මොකද්ද? මම ඇත්තට මේ දේ ගැන ඊයේ පැහැදිලි කරා. නිවසක් ගන්න හිතුවොත්, නිවසේ ආදායම් ගියදම් ගන්න හිතුවොත් මෙතනත් ඒ වගේ දෙයක්මයි වෙන්නේ. මුදල් ඇතුළට එනවට වඩා එළියට යනවා. ඒ වගේම පොලිය, ණය වාරික මේ ඔක්කොම එකතු වෙනවා. බර්ඩන් එකක් විදිහට ඇත්තටම ලොකු ණය බරිත මෙතන ණය කන්දරාවක් විදිහට එකතු වෙනවා. වත්කම් විදිහට නෙමෙයි, වගකීම් විදිහට තමයි මේ හැමදේම එකතු වෙන්නේ. ඉතින් වත්කම් එන්නේ නඩුවෙදී, වගකීම් එන්නේ වැඩි වෙනවා. කොහොම අමාරුයි පවතින. ඕක තමයි සත්‍ය, ඕක තමයි හැම කෙනාම වසංගන සත්‍ය. ඒ වගේම ඕක තමයි රූපවාහිනියේ විකෘති කරලා පෙන්වන සත්‍ය සහ යටගහන සත්‍ය. ඉතින් ඒ නිසා මේ සමාජයේ අපිට රූපවාහිනී නාලිකාවලින් අපිට ලැබෙන ප්‍රවෘත්ති වලට පවා, ප්‍රවෘත්ති ගැන පවා අපිට විශ්වාසයක් තබන්න බෑ. අතරම මේ තරමට මුලා කරන සහගතයි. ඒ වගේම තොරතුරු සංගවන සහගතයි. ඒ හින්දා අපි ඉඩ දෙන්න ඕනේ අපේ බුද්ධියට මොකද්ද මේ අවස්ථාවේ සිද්ධ වෙන්න පුළුවන්, මොන වගේ රෙමඩීස්, එහෙම නැත්නම් මොන වගේ ආරක්ෂක උපක්‍රම, මොන වගේ රිස්ක් මැනේජ්මන්ට් ස්ට්‍රැටජීස් අවධානම් කළමනාකරණ උපක්‍රම දක් භාවිත කරන්න ඕනේ කියන කාරණේ මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කවුරු නොකිව්වා මොකද බහුතරයක් දෙනා එහෙම නැත්නම් රටේ ජනතාව කලබල වීමකට ලක් වෙයි කියලා ඒ දේවල් සමාජයට මුදාහැරීම, මාධ්‍යගත කිරීම අඩු කරනවා වෙන්න පුළුවන්. එක අරමුණක් විදිහට දෙවෙනි අරමුණ අස්ථාවරත්වය සැඟවීම තමයි ඒක අරමුණ. ඉතින් කෙසේ වෙතත් කොටස් වෙන ප්‍රායෝජනය කරන ඔබ දැනගන්න ඔබ රුපියල යගයන් වලින් තමයි, රුපියල තමයි ඔබගේ ප්‍රධාන මුදල් ලේඛකය වෙන්නේ. එහෙම නැත්නම් එක මුදල් ලේඛකය වෙන්නේ කොටස් වෙන පුල ආයෝජනය කරන්න පුළුවන්. එහෙනම් කොටස් වෙන පුල ඇතුලේදී ඔබේ මුදලට ඒ අවස්ථාවේදී ඉල්ලුම සපීම අනුව වටිනාකම තීරණය වුණත් හොඳින් කල්පනා කරලා බලන්න එළියට එනකොට මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ දිනවල රත්තරන්, ඩොලර්. ඒ වගේම අපි දකිනවා ඒ ඉල්ලුම නිසාම රත්තරන් වලට නැමැත්තම් වෙළඳ රත්තරන් මිලේ ඉහළ යෑමට වඩා තරමක් කැපිපෙන ඉහළ යෑමක් අපේ ශ්‍රී ලංකාවේ රත්තරන් මිලේ අපි දකිනවා. මොකද මේ ඇති වුණ ක්ෂණික ඉල්ලුම නිසා. ඒ වගේම ඩොලර් වලත්, ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මුදල් ලේඛකයේත් ඉහළ යෑමක් අපි දකිනවා මේ හේතුව නිසාම. ඉතින් ඉදිරියටත් මේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට, මේ ඇප්‍රීෂියේෂන්, මේ ඉහළ යෑම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ බ්ලීඩින්, එහෙම නැත්නම් මේ ලේවාණය වීම අඩුම තරමේ නවත්තන්නවත් උත්සාහ නොගත්තු. ඉතින් ඒක තමයි සත්‍ය කාරණේ. ඊයේ දිනේ වීඩියෝ එක අවසානයේදී කියපු කොටසට, එහෙම නැත්නම් පැහැදිලි කරපු කොටසට, කොටස තවදුරටත් පැහැදිලි කර අදිනේ මේ කොටස, මේ අදිනේ පැහැදිලි කරපු කොටස ඒක ඉතුරු කොටස කියලා හිතාගන්න ඕගොල්ලෝ. ඉතින් ඒ අනුව බුද්ධිමත්ව කටයුතු කරන්න. හොඳයි, එහෙනම් ඒ දෙත් මතක් කරමින් අපි අදිනේ විශ්ලේෂණය ආරම්භ කරමු. සම්සම් දශක නතර වෙන ස්ථානයෙන් 1.7921 විදිහට තමයි දින අවසානයේ සම්සම් දශක සටහන් වුණේ. පෙර දිනට සාපේක්ෂව 1.2ක ප්‍රමාණයක පසුබැසීමක් විදිහට සටහන් වුණා. ඒ වගේම S&P SLV දශකය 1.931 එකක් විදිහට සටහන් වුණා දින අවසානයේ පෙර දිනට සාපේක්ෂව.
හොඳයි සමගින් දැන් අපි අවධානය යොමු කරමු විදේශීය ගනුදෙනු විසට මුලින්ම බලමු අදිනේ ඉහළම විදේශීය මිලදී ගනු ප්‍රමාණයස ප්‍රොඩක්ට් සමාගමේ කොටස තමයි අදිනේ ඉහළම විදේශීය මිලදී ගනු ප්‍රමාණය වාර්තා කරලා තින්නේ රුපියල් මිලියන 12.46 වටිනාකමේ කොටස විදේශීය ගනුසින් මිලට අරන් තිනවා අදිනේ ඒ කොටස මිලටගත් සාමාන්‍ය මිල විතර දක්වන්නේ රුපියල් 51.98යි ඒ වගේම ටෝකියෝ සමාගමේ චන්දබලයේ සහිත කොටස රුපියල් මිලියන 2.47 වටිනාකමේ කොටස විදේශීය ගනුසින් මිලට අරන් තිනවා අදිනේ මෙහි කොටස මිලටගත් සාමාන්‍ය මිල විතර දක්වන්නේ රුපියල් 65යි ඔබ දැකිය අදිනේ ඉහළම විදේශීය මිලදී ගනු ප්‍රමාණය වාර්තා කරපු කොටස් දෙක. දැන් අපි අවධානය යොමු කරමු ඉහළම විදේශීය විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් විතර. මෙමෙලයිස්ටුවේ ප්‍රථම ස්ථානය ගන්න අදිනේ ජෝන් කීල් සමාගමේ කොටස. පියන්මන 147.84 වටිනාකමේ කොටස් අදිනේ විදේශීය ගනුසින් විකුණුමට ලක් කරලා තියෙනවා. මෙහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 131.76යි. කාගිල් සිලෝන් සමාගමේ කොටස රුපියල් 94.89 වටිනාකමේ කොටස් විදේශීය ගනුසින් අදිනේ විකුණුමට ලක් කරලා තියෙනවා. කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 250යි. ඒ වගේම අවසාන වශයෙන් යෙන් බැංකු සමාගමේ කොටස රුපියල් මිලියන 0.8 වටිනාකමේ කොටස අදිනේ විදේශීය ගනුසින් විකුණුමට ලක් කරලා තියෙන අතර මෙහි කොටස විකුණුම් කළ සාමාන්‍ය මිල විතර දක්වන්නේ රුපියල් 11.40යි. තවත් එක් කොටසක් කියලා කියන්න පුළුවන් එක්තරා මිල මට්ටමක් ආසන්නේ මතක ඇති කාලෙක ඉඳන් වැඳිලා තියෙනවා. තව මේ වගේ කොටසක් අපිට මතක් වෙනවා පීපල්ස් ලීගින් සමාගමේ කොටස. ඉතින් ඒ වගේම හැසිරීමක් තමයි මේ යෙන් බැංකු සමාගමේ කොටසට තියෙන්නේ. නම් කිසි මිල මට්ටමක් ආසන්නේ බොහෝ කාලයක් යන තැන බවක් අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. අමතර දෙයක් එකතු කරේ මේ කොටස නිතරම මේ ලයිස්තු වලට එකතු වෙන කොටසක් නෙමෙයි නිසා ඒ දේ මම මතක් කරේ. හොඳයි. කෙසේ වෙතත් අදට විශ්ලේෂණය කරන දින දත්ත ප්‍රමාණය මෙතෙන් අවසන් වෙනවා. අපි දැන් යමු වෙන්නේ අදිනේ කොටස් වෙන පුළ හැසිරීම දෙතර. ඔබට දැන් තිරේ දිස්සෙනවා ඊට දාල ප්‍රස්තාර සටහන. ඔබට පැහැදිලි වෙනවා මම වීඩියෝ එක ආරම්භයේදී පැහැදිලි කරපු කාරණේ ආරම්භයේදී තියුන ඉහළ යමුකුත් ඉන්පසුව දිනේ ගණන අවසන් වෙන තාක් කල්ම සමසුනශිකේ පසුබැසීමක් අපිට දැක ගන්න පුළුවන් නොකඩවා ඇති වුණා. ඉතින් මේ වන්දගාමී හැසිරීම මේ සැපීම තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දැන්ට සමසුනශිකේ තියෙන්නේ තරමක් තීරණාත්මක මට්ටම කියලා කියන්න පුළුවන් ඉක්ුද්ගෝ බෝත් වෙස් අනේ වගේ දෙයක් තමයි දැනෙන්නේ. ඒ වගේම අපිට ඒ දේ දැනනවා ගොඩක් සමාජෙ ඉන්න හිතන්නේ මේ මාකට් එක යන දිහා තේරෙන්නේ නැහැ. මොන පැත්තටද යන්නේ යන දිශාවක් හොයාගන්න බෑ. මොකද්ද මේ වෙන්නේ? එපා වෙන ඔන්න වගේ දේවල් තමයි කියන ඉතින් ඒක ඇත්ත. ඒ ඕගොල්ලන්ගේම නැත්නම් බහුතරයේ පෙනෙන මානසිකත්වයම තමයි අපිටත් තේින්නේ මෙතන. ටෙක්නිකල් ඇනලිසිස් කරනකොට තාක්ෂණික විශ්ලේෂණය කරනකොට වෙන්න පොලිස් විශ්ලේෂණය කරද්දි සමාජමිලසික විශ්ලේෂණය කරද්දි ඔය හැඟීම තමයි අපිට පේන්නේ. ඉතින් ඔය හැඟීම අපි ඔය සමාජ මාධ්‍ය ජාලවල ඒ වගේම වෙනත් මාධ්‍ය ජාලවල පළ කරන්න කලින් අපිට පේනවා මොන වගේද හැසිරෙන්නේ යන්නේ කියලා. ඉතින් දැන් ඒ වගේ මට්ටමක තියෙන මේ වගේ හෙට දිනේ හැසිරීම ගැන කතා කරනවා. හෙට දිනේත් අපිට තවදුරටත් සැපීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ දුරට අදිනට වඩා සැපීමක් හෙට දිනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට. බද තාක්ෂණ අනුකූලව ගත්තහම ප්‍රධාන කාලරාමුවේ සෙන්ටිමන්ට් එක නැත්තම් රාජික මානසිකත්වයේ ඍණාත්මක දෙසට shift වෙලා තින්නේ නැත්තම් වර්තනය වෙලා තින්නේ. ඉතින් ඒ නිසා අතවදුරට සැපීමක් බලාපොරොත්තු වෙන ගොන් ඒ වගේම හෙට දිනේ මන්දගාමී ස්වරූපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට. සුළු පහලයක් ඇති වුණා සමසම්මේෂක අධින නතරේ මට්ටමට ආසන්නේ නතර වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හෙට දිනය ගැන හොඳයි. එහෙනම් අදට විශ්ලේෂණය මෙතනින් අවසන් වෙනවා. මම හිතන විශ්ලේෂණය ඔබ සිදුනට පැහැදිලි කියලා. නමුත් ගැටලුවක් තියෙනවා නම් සුපුරුදුට කමෙන්ට් කරන්න. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් හෙට දිනේ අද කොටස් වෙනකල් වීඩියෝ එකක් ඔබ සිදුනා හමු වෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.